පුරාණෝක්තියේ සඳහන් ද්වාරකාව මුහුදු පතුලෙන් හමුවේ. ඉන්දියානු මුහුදු පතුලේ ඇති පුරාවිද්‍යාත්මක වැදගත් ස්ථාන අතුරින් වැඩිම අවධානයට ලක් වූ ස්ථානයක් ලෙස පිළිකරුණේ ද්වාරකාවය. ද්වාරකා යනු හින්දු දහමේ සතර ධර්ම ලෙස හැඳින්වෙන පූජනීය ස්ථාන අතරින් එකක් ලෙස සැලකෙයි. හින්දු විශ්වාස අනුව ක්‍රිෂ්ණ දෙවිතු විසින් ද්වාරකාව නිර්මාණය කරන ලදැයි පැවසයි. මුහුදු පත්වේ ඇති මෙම පූජනීය නගරය යළි අනාවරණය කර ගන්නා ලද්දේ සමුද්‍රීය පුරාවිද්‍යාක්ෂින් පිරිසක් විසිනි. ඉන්දියානු සාකරයේ මීටර 36ක් පමණ කැපුරේ අන්තර් උදම් කලාපයෙන් මෙම නගරයට අයත්තේ සැලකෙන දැවැන්ත කළුගල් ඉදිකිරීම් රැසක් ඔවුන් විසින් සොයා ගැනු අතර ඒවා අර්ධකවාකාර ඍජුකෝණාශාකාර සහ සතර සැඩෙන් යුක්තයි. එම ඉදිකිරීම් මුහුදේ තැන තැන විශාල වශයෙන් විසිරී තිබූ අතර තවත් බොහෝ නටබුන් මීටර 36 සීමාවෙන් උපිහිත පවතින බවට ඔවුන්ගේ විශ්වාසයයි. ද්වාරකාව පුරාණ බටහිර ඉන්දියාවේ පිහිටි ඉතා කාර්යක්ෂම වරාය මධ්‍යස්ථානයක් ලෙස සැලකෙයි. මෙම සොයා ගැනීම් අනුව ද්වාරකාව ඓතිහාසික යුගයට සහ මධ්‍යතන යුගයට අයත්තැයි විශ්වාස කෙරේ. ප්‍රධාන පෙළේ විද්‍යාක්ෂන්ගේ මතය අනුව පුරාණ ඉන්දියානු සංස්කෘතිය ශිෂ්ටාචාරය වසර 5000ක පමණ ඈතට තිබ යන්නකි. එහෙත් කැම්බේ බොක්ක අසල බුහුතෙන් හමුවූ මෙම නෂ්ටාවශේෂ වසර 9000ක් පමණ පැරණි විය හැකියැයි ඔවුන්ගේ මතය වී තිබේ. මෙම නටබුන් වලට සමාන ප්‍රාශාන එම ප්‍රදේශයේ වෙරළාසන්නේ දැකිය හැකි. නගරයේ වීදිවල නටබුන් යැයි සිතිය හැකි නටබුන් රසක් අඩි 70ක් පමණ ගැඹුරේ තිබී සොයාගෙන ඇත. මෙම නටබුන් මිනිසා විසින් නිර්මාණය කරන ලදේ බවට විශ්වාස කෙරේ. එම නගරයේ වසර 9000ක පමණ පෙර මුහුදුපත් වන්නට ඇතැයි පුරාවිද්‍යාක්ෂම පවසති. පුරාවිද්‍යාක්ෂයන්ගේ අනුමානය අනුව මෙම නටබුන් පුරාවෘත්තයන්හි එන අහිමි වූ නගරයක් වන ද්වාරකාවයයි විශ්වාස කෙරේ. පුරාණ හින්දු පාඨ ග්‍රන්ථ අනුව ද්වාරකාව ක්‍රිෂ්ණ දෙවිඳුන් විසින් නිර්මාණය කරන ලද්දකි. ක්‍රිෂ්ණ දෙවිඳුන් පිළිබඳ පුවත් ඇතුළත් ශ්‍රීමද් භගවතම් නැමැති ශුද්ධ වූ පාඨයන්හි ද්වාරකාව නිර්මාණය වන ආකාරය පිළිබඳ තොරතුරු සඳහන්ය. ක්‍රිෂ්ණ මථුරා දේශයේ පාලකයාව සිට සමයේ මගධයේ රජ වූ ජරසන්ද විසින් වරින් වර මථුරාව ආක්‍රමණය කළේය. 17 වරක් ක්‍රිෂ්ණාට පරාජය වූ ජරසන්ද 18 වැනි වරටද මථුරාව ආක්‍රමණය කළේය. මෙම සටන්වලින් කෘෂ්ණාගේ යාදව වංශය දැඩි පීඩාවට ලක් වී තිබුණේ තම ජනතාව ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් ඉන්දියාවේ බටහිර වෙරළ තීරේ වෙනත් නගරයක් ඉදි කිරීමට කෘෂ්ණ කටයුතු කළේය. ද්වාරකා නගරයේ නිර්මාණය කරන ලද්දේ ඔහුගේ දිව්‍යමය ගෘහ නිර්මාණ ශිල්පියා වූ විශ්වකර්ම විසිනි. නගරයේ මාලික 900කින් සමන්විත වූ අතර දහස් ගණනකට වාසය කළ හැකි ලෙස නිර්මාණය කෙරිණි. ශක්තිමත් මන ආරක්ෂාවෙන් යුතු එම නගරයට පිවිසිය හැකි වූයේ මුහුදු මගින් පමණකි. ඒ විශාල කීර්තියක් හිමු අතර ලොව සියල්ලන් මවිතයට පත් කරවිය. පුරාණ හින්දු පාඨ ග්‍රන්ථවලට අනුව අවසාන සටනේදී ද්වාරකාවට ප්‍රහාර එල්ල කෙරුණේ ගුවනින් ගමන් කළ යන්ත්‍රයක් වූ විමාන මගිනි. මෙයින් පුරාණ පිටසක්වල ජීවීන් පිළිබඳ අවධානයට ලක්වන අතර මෙම සටන් සඳහා අතිසංකීර්ණ සහ නව තාක්ෂණික අවියායුධ යොදා ගැනු බව සඳහන්ය. ඉහළ හසේ සිට යානාවලින් ප්‍රහාර එල්ල කරනු අතර ඒවා භාවිත වූයේ අකුණුසර යැවිය හැකි බලශක්ති ආයුධයි. මෙම ප්‍රහාරවලින් නගරයේ විශාල ප්‍රදේශයක් විනාශ වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ක්‍රිෂ්ණ දෙවිඳු නෞකාවල සිට ප්‍රතිප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාර ඊ තලමෙන් දිස්සූ අතර නිකුත් වූ පසු සූර්ය කිරණ සහ අකුණු සරබඳු ආලෝකයක් නිකුත් විය. මෑතක් වනතෙක් ද්වාරකාව යනු පුරාවෘතයක් සේ සැලකෙනේ. මුහුදු පතුලේ තිබී සොයා ගන්නා ලද නටබුන්වලට අනුව ද්වාරකාව සහ ක්‍රිෂ්ණ දෙවිඳුන් සහ සාල්ව රජු අතර පැවති ගුවන් සටන තවදුරටත් පුරාවෘතයක් සේ සැලකිය නොහැකි. පුරාවිද්‍යාක්ෂයන්ගේ අනුමානය අනුව මෙම නෂ්ටාවශේෂ මහාභාරතයේ එන ද්වාරකාවට අයත්ය. සැතපුම් 5ක් දිග, සැතපුම් 2ක් පළල ඇති මෙම නගරයේ ඉන්දියානු උපමහද්වීපයෙන් හමු වූ වසර 5000ට වඩා පැරණි නටබුන් ලෙස හැඳින්විය හැකි. මෙය ඉන්දියානු සමුද්‍ර පුරාවිද්‍යාක්ෂන් පිරිසකගේ සොයා ගැනීමකි. මෙම පුරාවිද්‍යා අංගරයෙන් ඉදිකිරීම් ද්‍රව්‍ය, මැටි භාණ්ඩ, විත්තිවල කොටස්, පබලු, ප්‍රතිමා,
මිනිස්තත් සහ ඇටකටු සොයා කරනු අතර කාබන් පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු ඒ වසර 9,500ක් පමණ පැරණි බවට සනාත වී ඇතැයි BBCයේ ටොම් හවුස්ටන් සඳහන් කරයි. මේ සුමේරියානු ඊජිප්තියානු සහ චීන ශිෂ්ටාචාරයටත් වඩා පැරණිවන අතර ඉන් පෘථිවියේ නාගරික ශිෂ්ටාචාරයේ විකාශනය පිළිබඳව අවබෝධයක් ලැබිය හැකියි.